हाय अलवनी ओनचनो आदत ऑयल तवत लस्सन मलस्सन मूवी का तमाय अर्गनावे मैं मूवी का ऑल बलन नम ओल मूवी का मिनिसुंगे हैंगिंग सा संकीर्ण समर्था के न विनस्म विधि का तक ताकन न मूवी का तमाय अद ऑयल बलन ने अन्य इतन काटिए चैनल सब्सक्राइब करके न मैं एकतु एन्न मैं मूवी का बलन है එලිසා මිකෝ කියන්නේ විවාහක යුවලක්. මෙයලා ජීවත් වෙන්නේ හරිම ලස්සන පරිසරයක තියෙන ගෙදරක. මිකෝ කියන්නේ මේ ලස්සන ගමේ පල්ලියේ පාස්ටර්. ඇත්තටම මේ දෙන්න අතරේ හොඳ සම්බන්ධයක් තිබුණත් සමහරක් දේවල් වලදී ලොකු වෙනස්කම් තිබුණා. ගොඩක් වෙලාවට එලීකලේ එයාලා ජීවත් වෙන පරිසරය විඳපුවක. එයා වින්දනයක් ලැබුවෙත් මේ පරිසරයේ තනි වුණ වෙලාවට. ඉතින් මෙයාලගේ සම්බන්ධය ගැන විශේෂයෙන්ම එලීට තිබුණේ ඒකාකාරී බවක්. මේ අතරේ තමයි මිකෝ එලීට කියන්නේ ලෝකේ පුරාම ඇති වෙලා තියෙන කොරෝනා තත්ත්වයේ හින්දා පැරිස් වල ඉන්න මිකෝගේ යාළුවෙක් මෙයාලත් එක්ක ටික කාලෙකට නවතින්නිනවා කියලා. ඉතින් දැන් ගෙදරට අමුත් එක් එන්න යන නිසා එලී මුළු ගෙදරම අස්කලා. ඔන්න ඉතින් අර එනවා කියපු යාළුව මෙයාලා ජීවත් වෙන ලස්සන නගරෙට එනවා තමයි ඊළඟට පෙන්වන්නේ. මේ යාළුවා කඩවසම් මිනිසෙක්. මෙයා නගරෙට එන ගමම මේ නගර ජීවත් වෙන තවත් ලස්සන කාන්තාවක් හම්බ වෙනවා ලීනා කියලා. අන්තිමේදී මේ ආගන්තුක පුද්ගලයා එලීගේ ගෙදරට එනවා. මේ මිනිසිය හම්බ වුණාට පස්සේ එලී කාමරයට ගිහින් හොඳටම අඬනවා තමයි අපිට පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මේ ආපු ආගන්තුකයා එලීගේ කලින් පෙම්වතෙක්. එයාගේ නම තමයි ඔලිවර්. මේ දෙන්න අතරේ ලොකු සම්බන්ධයක් තිබිලා කාලෙකට කලින්. ඒත් මේ කිසිම දෙයක් මිකෝ දන්නේ නැහැ. ඔලිවර් එලීගෙන් ඈත් වුණාට පස්සේ තමයි මිකෝව එලීට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මිකෝ ගෙදර නැති වෙලාවෙ මෙයාලගේ ජීවිතය ගැන කතා කරන්න වෙලාවකුත් හම්බ වෙනවා. හැම දෙයක්ම විසඳුනා වගේ කියලා පෙන්වන්නට එහෙම උනේ නැහැ. ඉතර එලීට නිදාගන්න බෑ. එලීට ඇහෙන්නේ ඔලිවර් ඇවිදිනා වගේ උඩුමහලේ. හරියටම එලිසා මිකෝගේ කාමරේ උඩින් තියෙන කාමරේ. ඉතින් යාළුවනේ ඊළඟ දවස් කීපෙම ඔලිවර් මිකෝගේ ගෙදර තමයි ඉන්නේ. ඒත් කවුරුත් දන්නේ නැහැ මේ දේ නිසා එලී ගොඩක් හිතින් විදවනවා කියලා. මේ අතරේ තමයි මිකෝ පල්ලිය වැඩ වගේකට මේ දූපතින් පිට වෙලා යන්නේ. ඉතින් මේ අතරේ එලීට ඔලිවර් එක්ක කාලය ගත කරන්න හම්බ වෙනවා. එලී ඔලිවර් එක්කගෙන යනවා දූපත පෙන්වන්න. එදා හවස ඔලිවර් එලීටයි මිකෝටයි රසවත් කෑම වේලක් එයාගේ අතින්ම හදලා දෙනවා. ඉතින් යාළුවනේ මෙතනදී අපිට තේරෙනවා ඔලිවර් කියන්නේ හරිම විනෝදකාමී කෙනෙක් කියලා. එදා කෑමෙන් පස්සේ එලී සහ මිකෝ කාමරයට යනවා තරිමෙන්න. මේ අතරේ ඔලිවර් මිකෝ සහ එලී ආදරය කරන එක හොරෙන් අහගෙන ඉන්නවා. පහවදා උදේ මිකෝ යනවා පල්ලියේ පූජාව තියන්න. මේ අතරේ එලී පීනන්න යනවා. නාගෙන ගෙදරින් එලී ඔලිවර්ට කියන්නේ පල්ලියට යන්න එන්න කියලා. ඒ මිකෝගේ පූජාවට යන්න. පල්ලියේදී එලී වැඩිපුරම කරන්නේ ඔලිවර් දිහා හොරෙන් බලන එක. ඉතින් මෙතන අතරේ ඊළඟට මොනා වේද කියලා තමයි මුවේක බලන අපිට හිතෙන්නේ. මේ වෙලාවේ මිකෝට යන්න වෙනවා මේ දූපතින් පිට වෙලා දවස් කීපයකට මලකිතරක සහභාගී වෙන්න. පල්ලියෙන් ගෙදරට එන එලී දිහා ඔලිවර් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා දකින එලී හිත නොසන්සුන් කරගන්නවා. ඉතින් එදා දවස මේ දෙන එකට තමයි ගත කරන්නේ. රැවිල එලී නිදාගන්න එයාගේ ඇඳට ගියහම එලීට ඇහෙන්නේ ඔලිවර් උඩ කාමරේ ඇවිදින ශබ්දය. ඉතින් මේ දේවල් එලීට ගේන්නේ උද්දීපනයක්. එලී මේ දේෙන් වින්දනයක් ලබනවා. පහොදා එලී ඔලිවර්ව එක්කගෙන යනවා මාළු අල්ලන්න. මේ ගමනේදී එලී ඔලිවර්ට කියන්නේ එයා මේ දූපතින් පිටට යන්න ආසයි ඒත් මේකෝ ඒකට කැමති නැහැ කියලා. අපෝ ගෙදරට ආපුවම එලී යනම කාමරයට ඇඳුම් මාරු කරගන්න. ඉතින් එලී ඇඳුම් මාරු කරන අතරේ ඔලිවර් කාමරයට එනවා. මේ වෙලාවෙ මෙයාලගේ හැඟීම් ඇවිස්සෙන්න පටන් ගන්නවා. දෙන්නම වින්දනයක් ලබන හදදී බාධා කරන්නේ මේ දූපතේ ජීවත් වෙන තවත් කට්ටියක් එලීගේ ගෙදරට එන එකෙන්. එලී කාමරයට ගින් තනියම අඬනවා. ටික වෙලාවකින් එයා ආයෙමත් අමුත්තු එක්ක එකතු වෙනවා. එදා රෑ ගෙදරට ආපු අමුත්තුත් එක්ක ඔලිවර් සාදයකට යනවා. මේකට එලී තවත් කීන්ති ගන්නවා. පහවදා උදේ තමයි ඔලිවර් ආයෙම එන්නේ. මේ වෙලාවේ එලී තරහෙන් දර පලන ගමන් තමයි ඉන්නේ. ටික වෙලාවකින් එලිසා ඔලිවර් මුහුදේ පීනන්න යනවා. මේ වෙලාවේදී එලී එයාගේ ඇඳුම් ගලවලා පීනන්න යනවා ඔලිවර්ව පොළඹව ගන්න. ඔලිවර් එලී ළඟට එන්න හැදුවත් එලී ඔලිවර්ට එයාව අල්ලන්න දෙන්නේ නැහැ. මෙයාලා ගෙදරට එනකොට තමයි දකින්නේ මිකෝ ගෙදරට ඇවිල්ලා කියලා. මිකෝ කිව්වට වඩා කලින් ඇවිල්ලා. මිකෝ ගමන ගැන විස්තර ඔලිවර් එක්ක කතා කරනවා. මේකට එලී ටිකක්වත් සවන් දෙන්නේ නැහැ. මොකද එලී ගොඩක් දුකින් තමයි ඉන්නේ එයාගේ ආශාවන් ඉෂ්ට කරගන්න බැරි වෙන නිසා. එතර එලී මිකෝ එක්ක ආදරේ කරද්දි කාමරේ දොර ඇරලා තිනවා. මේ වෙලාවේ මෙතනට එන ඔලිවර් මේක දකිනවා. ඔලිවර් ඉන්න බව එලී දකිනවා. ඒත් එලී මිකෝ එක්ක ආදරේ කරනම ඔලිවර්ට ඊර්ෂ්‍යාවක් ඇති කරන්න ඕනි හින්දා. ඉතින් යාළුවනේ මේක බලන් ඉඳලා ඔලිවර් කාමරේට යනවා. පහවදා ඔලිවර් කියන්නේ මිකෝට එයාත් එක්ක පල්ලියට යන්න එන්න වෙන්නේ නැහැ කියලා.
මොකද ඔලිවර්ට වැඩ වගයක් කරන්න තියෙනවා කියලා කියනවා. මිකෝ ගියාට පස්සේ එලි ඔලිවර් ළඟට ලං වෙන්න හැදුවත් ඔලිවර් කියන්නේ එයා බිසි කියලා. ඉතින් මේකට දුක් වෙන එලි යනවා යෝග කරන්න. ආපහු ගෙදරන එලි කෑම හදලා කේ අස් කරනවා. ඒත් ඔලිවර් ශබ්දයක් නැහැ. ඔලිවර් ගෙදර නැති බව දැනගෙන එලි දුක් වෙනවා. ඊට පස්සේ එලි යනවා ඔලිවර්ව හොයන්න කැලේට. ඉතින් මේ වෙලාවේදී ඔලිවර්ව එලිට හම්බ වෙනවා. එයා ඇවිදින්න ගිහිල්ලා. පහුදා එලි ඔලිවර්ව එක්කගෙන බෝට්ටු සවාරියක් යනවා. මෙයාලා යන්නේ පාළු දූපතකට. මෙතනදී එලි ඔලිවර් එක සතුට වෙන්න හිතනවා. මෙයාලා ආදරය කරන්න පටන් ගත්තත් එලි නවත්වන්නේ මිකෝට වංචාවක් කරනවා කියන හැඟීම නිසා. දවසක් මිකෝ ඔලිවර්ට කියන්නේ අද එලිව හම්බ වුණ දවස අපි එක සමරමු කියලා. මේ වෙනකොට ඔලිවර්ගේ හිතෙත් එලි ගැන ආශාවක් ඇති වෙලා. මේ අතර තමයි එලි කාමරයට ගිහිල්ලා අඬන්න පටන් ගන්නේ. එදා රෑ මිකෝ එලි එක්ක කාලය ගත කරන්න හැදුවත් එලි මිකෝට හොඳටම බනිනවා එයා ළඟට ඉන්න එපා කියලා. එලි තනියම ගෙදරින් එලියට දුවනවා. එයාට යාගේ හැඟීම් පාලනය කරගන්න බෑ. එලි ගිහිල්ලා මූද පීනනවා. ආයෙම ගෙදරනේ එලි මිකෝ ළඟට ගිහිල්ලා සමාව ගන්නවා එයා හැසිරෙන විදිය ගැන. ඊට පස්සේ එලි කෙලින්ම යන්නේ ඔලිවර්ගේ කාමරයට. එලි එයාගේ හිතේ තිබුණ හැඟීම් පිට කරනවා ඔලිවර් එක්ක ආදරය කරලා. පහළ කාමරයේ මේ හැම දෙයක්ම මිකෝ අහගෙන තමයි ඉන්නේ. පහුදා උදේ මිකෝ යනවා ඔලිවර්ගේ කාමරයට. මේ වෙලාවේ එලි ඔලිවර් එක්ක ඇඳේ නිදාගෙන තමයි ඉන්නේ. මිකෝ ආයෙම කාමරයට ඇවිල්ලා දුකින් නිදාගෙන ඉන්නවා. ටිකකින් එලි එනවා කාමරයට. මේ වෙලාවේදී එලි කියන්නේ සමා වෙන්න කියලා. මිකෝ මේ වෙලාවේදී කිසිම තරහක් ගන්නේ නැහැ. එලි මේ හැම දෙයක්ම මිකෝට හංගන්නේ නැතුව කළාට මිකෝ කරු කරනවා. ඔලිවර් මිකෝව හම්බ වෙලා කියන්නේ එයා මෙහි යන්න අදහස් කළා කියලා. ඒත් මිකෝ කියන්නේ තව ටික දවසක් ඉඳලා යන්න කියලා. එදා දවල් කෑම වෙලාවේදී මිකෝ බිත්තියේ එල්ලලා තිබෙන තුවක්කුව අරගෙන ඔලිවර්ගේ ඔළුවට ඉලක්ක කරනවා. ඒත් මිකෝට ඔලිවර්ට වෙඩි තියන තරම් ශක්තියක් නැහැ. ඔලිවර් මේ දූපතෙන් යන්න තමයි හදන්නේ. මිකෝ ඔලිවර්ව බෝට්ටුව එන තැනට ගිහින් දානවා. ඉතින් මෙයාලත් එක්කන් එලීත් එනවා. ඔලිවර් දූපතෙන් යන්න කලින් එලීට කියනවා එයාත් එක්කන් නගරෙට යන්න එන්න කියලා. ඒත් එලී තෝරගන්නේ මිකෝව. එදා රෑ මිකෝ සහ එලී එයාලට තිබුණු ප්‍රශ්න කතා කරනවා. එයාලා ආයෙම ජීවිතේට මූණ දෙන්න පටන් ගන්නවා. ඒ වගේම මිකෝ එලීට සමාව දෙනවා. ඒ වගේම එලීගේ හිතේ තියෙන හැඟීම් තේරුම් ගන්නවා. ඉතින් මෙතන මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් මේ මූවි එක වෙනස් වෙන්ටි කතාවක් තියෙන මූවි එකක් කියලා තමයි චනු හිතන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතවලට ප්‍රශ්න ආවම කලබල වෙන්නේ නැතුව මේ ප්‍රශ්න වලට බුද්ධිමත්ව විසඳුම් හොයනවා නම් ඒක ගොඩාක් වටිනවා. ඒ වගේම අනේකගේ හැඟීම් තේරුම් අරගන්න එකත් ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලට තියෙන අදහස් චනුට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ලස්සන මූවි එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේකටත් වැඩි තවත් ලස්සනම ලස්සන මූවි එකකින් හම්බ වෙනකන් චනු ගිහින් එනවා.